කිව්වේ ඒගොල්ලන් කිව්වේ මේක ටෝට් මේ කියන්නේ තනිකරම පොලිටිකල් ඉන්ටර්ෆියරන්ස් කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ඒකේ කතා කරගෙන යනකොට ඒගොල්ලන් දැන් සාමාන්‍යයෙන් ICC එක මේ වගේ තීරණයක් මේ දැන් හුඟක් කිව්වේ ඉස්සර ICC එක තීරණ ගන්නවා අඩුයි ඒ වගේ කියලා. හැබැයි මේක කතා කරගෙන යනකොට මේක ගියා ඇත්තටම මිනිත්තු 45ක් විතර ලංකාවේ ප්‍රශ්න ගැන කතා වුණා. ඒගොල්ලන් කියන්නේ කිව්වේ තනිකර මේකේ ඒගොල්ලන් පටන් ගත්තේ එතන ICC එකේ ඉන්න ග්‍රෙග් බාක්ලෙට් එයාත් රග්බි වලට සම්බන්ධයි නිව්සීලන්ඩ් වල. එතකොට එයා කිව්වා මේක මේ ස්පෝ ක්‍රිකට් එක විතරක් නෙමෙයි රග්බිත් මේගොල්ලන් තහනම් කරලා තහනම් කරගෙන තිනවා ලංකාවේ කියලා. ඒත් එතකොට එතන හිටියේ නීති අංශයේ හිටියා තව එක්කෙනෙක්. එයාත් කිව්වා මේ ෆුට්බෝල් එකත් FIFA එකෙන් මේගොල්ලන් තහනම් කරගෙන තිනවා කියලා. එතකොට එතන හිටපු මෙම්බර්ස්ලා ඔක්කොම කිව්වා එතකොට ස්පෝර්ට්ස් තුනක් තහනම් වෙලා තිනවා ලංකාවේ කියලා කිව්වම ඊට පස්සේ මෙතන මිස්ටර් ඉම්රාන් කවාජ කියලා මෙහි ආපු එකනා කිව්වා. එයා ගිහිල්ලා කිව්වම එයා කිව්වා මෙහෙමයි මමත් ගිහිල්ලා මිනිස්ටර් එක්ක කතා කරා. හැබැයි ඉතින් මට තේරුණා මෙතන එයාට තේරෙන්නේ නැහැ කියලා මේක. රයිට්. ඉතින් ඊට පස්සේ ICC එක කිව්වා අපි මේකට තීරණයක් ගත්තේ නැත්නම් දැන් මීට ඉස්සෙල්ලා සිම්බාබ්වේකටත් ඒගොල්ලන් තීරණයක් ගත්තා. මේක ඉස්සරහටත් මේක අනිත් රටවල් වල වෙන එකක් නවත්තන්න කියලා තමයි ඒගොල්ලෝ මේ තීරණය ගත්තේ. තද තීරණයක් ගත්තේ. ඉතින් ඊට පස්සේ මම ඒගොල්ලන්ගෙන් ඇපීල් කරා අන්න 19 වර්ල්ඩ් කප් එක තියන්න. එතකොට ඒගොල්ලන් කිව්වා සස්පෙන්ඩ් කරපු රටක වර්ල්ඩ් ටූර්නමන්ට්ස් තියන්න බෑ කියලා. ඒ අතරතුර ඒගොල්ලන් කිව්වා කන්ට්‍රෝල් ෆන්ඩිනුත් නවත්තන්න කිව්වා. මම කිව්වා ෆන්ඩින් නවත්තන්න එපා. මොකක් හරි මේකට කන්ට්‍රෝලින් ෆන්ඩ් එකක් දෙන්න අපි එතකොට ඔක්කොම යන වියදම් ටික අපි එවන්නම් ඒවලට දෙන්න කියලා. ඒකටත් ඒගොල්ලන් ඇග්‍රී වුණා. ඒ ක්‍රිකට් එක ගැන ආවම මම කිව්වා ඒගොල්ලන්ට ක්‍රිකට් එක අපිට ගහන්න දෙන්න නැත්නම් අපි ඔක්කොම සම්පූර්ණයෙන් වැටෙනවා. මොකද පාපන්දු එකේ නතර කරානේ ගහනේ කියන්නේ සෙල්ලම් කරන එකත්. ඉතින් ඒකින්දා ඒගොල්ලන් මම කිව්වා ක්‍රිකට් එක නවත්තන්න දෙන්න එපා අපේ මේක ආගමක් වගේ එකක් කිව්වා. මේකෝලන් ඇග්‍රී වුණා ඒ සැරේ. හරි ක්‍රිකට් එක දෙන්නම් අපි ඒකත් බලාගෙන ඉන්නේ ඉස්සරහට. අපි මේ දවස් ටිකේ එතනින් පස්සේ අපිට සමහර විට ක්‍රිකට් එකටත් මේ මේ ගන්න වෙයි තීරණයක් කියලා ඒකෝලන් ඒකට ඇග්‍රී වුණා. ඉතින් ඕක තමයි උනේ තනිකර ඒකෝලන්ට අපි මේක අවුරුද්දක් තිස්සේ ඉඳන් අපි ඒක අපි ඒකෝලන්ට ලියුම් යවනවා. අපි යව්වා ලියුම් තුනක් පෙන්නවා. ඒ ලියුම් තුනේ අපි නතර කරන්න කියලා තියෙනවා මන් දන්නේ නැහැ ඒගොල්ලන්ට ඒක කොහොම කවුරු ට්‍රාන්ස්ලේට් කරලා දුන්නාද කියලා. අපි වැඳිලා ඉන්නේ ICC එකට. රයිට්. ඉතින් මෙතන අනිතක ඒගොල්ලන් කිව්වා තව මේ පාර්ලිමේන්තුවේ හුඟක් පොලිටිකල් ඉන්ටර්ෆියරන්ස් ආවේ පාර්ලිමේන්තුවේ මේකට ඉන්වෝල් වෙලා තියෙනවා කියලා. රයිට්. ඉතින් එතකොට ඒගොල්ලන් අපිට කිව්වා මේක තනිකරම පොලිටිකල් ඉන්ටර්ෆියරන්ස් කියලා ඒගොල්ලන්ට හොඳටම තේරෙනවා. ඉතින් කියලා ඉවරලා තමයි ඒගොල්ලන් අපිට දැන් මේ මේ තීන්දුව දුන්නේ. දැන් ICC එක ඒගොල්ලෝ ඩිසයිඩ් කරා අන්ඩර් 19 එක මේ සවුත් ආෆ්‍රිකා ගෙනියන්න. ඉතින් අපිට ලොකු පාඩුවක් මේක රටට ලොකු පාඩුවක්. ඉතින් මම අර ලියුම් තුනක් ගැන කිව්වා. ඒ ලියුම් තුන ඇත්තටම මට තේරෙන්නේ මේ මේගොල්ලන්ට මොකද්ද මේ මෙච්චර මේ උසස් පාර්ලිමේන්තුවකින් ඉන්න කට්ටියටවත් මේක තේරෙනවද කියලා. මේකේ අපි අපි ICC එකට ලියන්නේ නැතුව කාටද අපි ලියන්නේ? ඈ දැනුවත් කරලා තියෙන්නේ කා? අපි දැනුවත් හැම එකක්ම මෙතන වෙන හැම එකක්ම අපි දැනුවත් කරලා තියෙනවා ICC එකට. අපි ඒකේ කිසි එකක් වැරදි එකක් කියලා නැහැ. අපි මේ ඒකට මේවා කරලා නැහැ. ඉතින් ඒකින්ද මන් දන්නේ නැහැ මේකලා මොකද්ද කියන්නේ කියලා. රයිට්. ඉතින් ඒකින්ද අපි ඔකලන්ගේ ඔකලන්ට කියන්නේ මේක දැන් අපේ ලංකාවට ලොකු පාඩුවක්. දැන් ඊළඟ එක අපේ ඇනුවල් කොන්ෆරන්ස් එක දාලා තියෙනවා ජූලයි වල. ඒකත් එන මාස දෙක ඇතුළත ඒගොල්ලන් ඩිසයිඩ් කරයි. ඉතින් අපි ඒක බලන්න ඕන කොහොමද මෙතන යන්නේ කියලා බලලා තමයි ඒගොල්ලන් ඩිසයිඩ් කරන්නේ මොකද්ද වෙන්නේ කියලා. සාදිය කනස්ක ප්‍රශ්න. ශාමි ඒ අතරතුර දැන් මම හිටියේ ඇත්තටම අපිව සස්පෙන්ඩ් කරලා තිබ්බේ ඉන්න මම හිටියේ ඔබ්සර්වර් ස්ටේෂන්
ස්ටේටස් වල. ඒ කියන්නේ මට ඩිසිෂන් ගන්න බෑ. මට ලංකාවේ ප්‍රශ්න ආවම මට කතා කරන්න තිබ්බා. හැබැයි ඒගොල්ලන් තමයි ඩිසිෂන් ගත්තේ. ඉතින් ඒගොල්ලන් මුළු ICC එකම මම ඇරෙන්න අනිත් ඔක්කොම මට මේකක් තිබ්බේ නෑ. සේ එකක් අනිත් ඔක්කොම යුනනිමස්ලි ඩිසයිඩ් කරා අපිව සස්පෙන්ඩ් කරන්න ඕන කියලා අන්න 19 එක වෙනදාන එකට ගෙනියන්න ඕන කියලා. මම දැන් ඉස්සරහ ඊට පස්සේ ඒගොල්ලන් කිව්වා අපි තමයි ඉලෙක්ටඩ් බොඩි එක හැම එකටම අපිව මාව අයි අපේ බෝඩ් එකෙන් රෙප්‍රසන්ට් කරන ඒගොල්ලන්ව තමයි ඒගොල්ලන් පිළිගන්නේ වෙන කාවකත් ඒගොල්ලන් පිළිගන්නේ නැහැ කියලා මේව කරා. ඊට පස්සේ ඒගොල්ලන් කිව්වා මේ ඉන්ටරිම් කමිටි ගැන. ඉන්ටරිම් කමිටි එක ඒගොල්ලන් කිව්වේ ඉන්ටරිම් කමිටි එක අයින් කරොත් ඊළඟ එකත් ඒගොල්ලන් බල එතක තියෙනකන් ඒගොල්ලන්ට කිසිම දෙයකට අත දාන්න බෑ කියලා කිව්වා. So you can go ahead.